යුක්‍රේනියාව රුසියාවත් අතර වත්මන් යුදමය වාතාවරණයේ දිනෙන් දින ඔඩුදුන ස්වභාවයක් නැක්තර ලැබෙන බව තමයි විදේශ මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ. විශේෂයෙන්ම කියනට අවශ්‍ය විදේශ විචාරකයන් සහ බොහෝ විදේශ මාධ්‍ය වාර්තා කරලා තිබෙන්නේ රුසියාව මේ විදිහට යුක්‍රේනය ආක්‍රමණය කිරීමට ප්‍රධානතම හේතුව යුක්‍රේනය විසින් NATO සංවිධානයට හිතවාදී ප්‍රතිපත්ති අනුගමනය කිරීම. ඒ කොහොම වුණත් මේ වෙද්දී රුසියාව විසින් සියසල්වැසි රාජ්‍ය වන යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කර තිබෙනවා. ඒක මේ වෙද්දී විශාල යුදමය වාතාවරණයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ කොහොම වුණත් අපි දැන් සූදානම් මේ යුදමය වාතාවරණයේ නවතම තොරතුරු ඔබ වෙත රැගෙන එන්නට විශේෂයෙන්ම මේ වෙද්දී යුක්‍රේනයේ කිව් අගනුවර රුසියාව අතර පත්වීමේ අවදානමකට ලක් වෙලා තියෙනවා කියලා යුක්‍රේනයේ ජනාධිපති ව්ලැඩිමිර් සෙලෙන්ස්කි විසින් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනය කරලා තියෙනවා කිව් අගනගරයේ මරම ස්ථාන වෙත පහර දීමට රුසියාව මේ වෙද්දී ක්‍රියාන්විත ආරම්භ කර තිබෙන බවක්. එවගේම විදේශ මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරයට මේ වෙද්දී රුසියානු පැරෂුට් බටයන් ගොඩබසමින් සිටින බව. ඒත් එක්කම තවත් කාරණයක් තමයි මේ වෙද්දී යුක්‍රේන වැසියන් 660,000කට අධික පිරිසක් තම රටින් පලා ගොස් තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා අසල්විස් රාජ්‍යයන් වෙතට. ඒ වගේම මෙලෙස පලා යන යුක්‍රේන වැසියන් සංඛ්‍යාව මෙම යුදමය වාතාවරණයත් සමග සිය රටින් පලා යන යුක්‍රේන වැසියන් සංඛ්‍යාව ඉදිරියේදී මිලියන 4ක් දක්වා වර්ධනය විය හැකි බවට විදේශ මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා. ඒ වගේම තමයි ඊයේ රුසියානු හමුදා එලකල මිසයිල් ප්‍රහාරයකින් යුක්‍රේනයේ ප්‍රධානතම නැත්නම් යුක්‍රේන අගනගරයේ වන කියව් අගනගරයේ පිහිටි රූපවාහිනී සංඥා කුළුණක් විනාශ වී ඇති බවත් විදේශ මාධ්‍ය වාර්තා කරන ලැබුවා. ඒ විදිහට රුසියාව විසින් යුක්‍රේනයේ කියව් අගනුවර ප්‍රධාන විකාශන කුළුණක් විනාශ කිරීමත් සමගින් යුක්‍රේනයේ රූපවාහිනී විකාශන කටයුතු වලට බාධා ඇති වී තිබෙන බව තමයි යුක්‍රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් සඳහන් කර තිබෙන්නේ. ඒත් එක්කම විදේශ මාධ්‍ය විසින් තවත් වැදගත් තොරතුරක් අනාවරණය කර තිබෙනවා. ඒ තමයි රුසියානු න්‍යෂ්ටික සබ්මැරින යුද අභ්‍යාසයක් සඳහා පිටත්ව ගොස් තිබෙන බව රොයිටර් මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබුවා. මෙම යුද අභ්‍යාසය සඳහා රුසියාව සතු විශාලතම න්‍යෂ්ටික සබ්මැරින ද යොදාගෙන තිබෙන බව තමයි විදේශ මාධ්‍ය විසින් වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම රුසියාව විසින් සිය න්‍යෂ්ටික සබ්මැරින ආක්ටික් සයුරට මුදා හැරීමත් සමග මේ වෙද්දී මහද්වීපික මිසයිල සර්බියාවේ ස්ථාන කර ඇති බවත් රොයිටර් පොත් සේවයේ විසින් වාර්තා කර තිබෙනවා. ඒත් එක්කම අපි දන්න තවත් කාරණයක් තමයි මේ වෙද්දිත් රටවල් රැසක් රුසියාවට එරෙහිව සම්පාදක පනවා තිබෙනවා. ඒත් එක්කම අද වෙද්දි ඇමරිකානු ගුවන් කලාපයේ රුසියානු යානා සඳහා තහනම් කිරීමට පියවරගත් බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ඇත්තෙන්ම අර්බුදකාරී තත්වයක්. ඒත් එක්කම රුසියාවට බොහෝ සෙයින් සම්පාදක පැනවෙන මෙවන් අවධියක ලොව විශාලතම නැව් සමාගම් රුසියාවේ බෙදා හැරීමද නතර කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනු ලැබුවා. කෙසේ වෙතත් ඩෙන්මාර්ක නැව්ගත කිරීමේ දැවැන්තයාවන මාස්ක් ස්විට්සර්ලන්තයේ පදනම් කරගත් MSC සහ ප්‍රංශයේ CMACGM යන සමාගම් විසින් අවධාරණය කර තිබෙනවා. ඔවුන් තවදුරටත් රුසියානු භාණ්ඩ සඳහා වෙන් කිරීම වගේම රුසියානු භාණ්ඩ බෙදා හැරීම අත්හිටුවන බව. මේ වෙද්දී රුසියාව සහ යුක්‍රේනය අතර මේ යුදමය වාතාවරණයේ දිනෙන් දින ඔඩුදුන ස්වභාවයක් අපට යාවත් කාලින තොරතුරු වලින් අනාවරණය වෙනවා. ඒ කොහොම වුණත් යුද්ධය අප අනුමත කරන දෙයක් නොවේ. මේ හරහා අපට ලබා ගත හැකි කිසිවක් නැහැ. ඒ බව අපි අවබෝධ කරගත යුතුයි. ඒ නිසා අප නිතැතින්ම ප්‍රාර්ථනා කරන්නේ යුක්‍රේනය අතර රුසියාවත් අතර ඇති වෙලා තියෙන මේ අර්බුදකාරී තත්ත්වය යුදමය වාතාවරණයේ ඉක්මනින්ම පහව ගොස් ලෝකයට සාමය උදා වේවා කියලායි.